ஹலோ ஹலோ, குட் மார்னிங். ඉ ඉතින් වෙලාව දැන් හරියටම 1:04, පාන්දර 1:04. ඉතින් මේ ලයිට් ගහගෙන වීඩියෝ එක කරන්නේ, එළිය නැහැ. පාන්දර 1:04 ලංකාවේ වෙලාව. නිින්ද යන්නේ මේ මන් දන්නා මේ නැවෙන් බැස්ස දවස් ඉඳන් රැට නිින්ද යන්නේ, දවල්ට මැරිලා වගේ නිින්ද යනවා. හේතුවක් දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔයගොල්ලෝ ගොඩක් කට්ටි ඉල්ල තිබ්බ වීඩියෝ එකක් තමයි අද අරගෙන යන්න හදන්නේ. ඉතින් මගේ channel එකේ මේ නැව් ගැන ඉන්ට්‍රස්ටඩ් නැති කට්ටියට මේක එච්චර වැදගත් වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් නැව් ගැන මගෙන් අහන, නැව් ගැන දේවල් ඉගෙන ගන්න ආස කට්ටියට මේක වැදගත් වීඩියෝ එකක් වෙයි. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකට. වීඩියෝ එක තමයි නැවේ වැඩ කරන කට්ටිය කවුද, කී දෙනෙක් ඉන්නවද, ඒගොල්ලන්ගේ රෑන්ක්ස් මොනවාද, ඊට පස්සේ ඒගොල්ලන්ට නැවේ වැඩ කරනවට කොච්චර සැලරි එකක් හම්බෙනවද, ඒගොල්ලන්ගේ ඩියුටීස් මොනවද, ඊට පස්සේ ඒ ඒ රෑන්ක්ස් වලට යන්න නම් පටන් ගන්න ඕන කොතනින්ද, ඔන්න ඔය ෆීල්ඩ් එක කවර් කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක අපි පටන් ගමු. ඉස්සෙල්ලාම කියන්නම් මගේ මම පටන් ගත්ත හැටි, ඊට පස්සේ මම දැන් ඉන්න රෑන්ක් එක මොකද්ද, ඊට පස්සේ මට යන්න පුළුවන් තැන කොතනද කියලා ඒ ටික මම කියන්නම් දැන්. ඉතින් ඔන්න මම ඉස්සෙල්ලාම නැවකට නැග්ගේ එන්ජින් කැඩට් කෙනෙක් විදියට 2015 දී. ඉතින් මම ඉගෙන ගත්තේ සිනෙක් මැරිටයිම් කැම්පස් එකේ. අවුරුදු මගේ කෝස් එක අවුරුදු 4ම අවුරුදු 5ක් විතර වගේ ගියා. මොකද ෂිප්ස් වලට ජොයින් වෙන්න වේටින් පීරියඩ් එකක් තියෙනවා, ඊට පස්සේ ට්‍රේනිං පීරියඩ් එක ඇතුලේ වේටින් පීරියඩ්ස් තියෙනවා එක එක මොඩියුල්ස් වලට ඉගෙන ගන්නකොට. ඩොක් යාඩ් ට්‍රේනිං තිබ්බා. ඉතින් ඒ අතරේ කාලය ටික ටික වැය වෙනවා ඒවටත්. ඒක නිසා කාලය ටිකක් වැඩියෙන් යනවා කොහොමත් ඉන්ස්ටිටියුට් එකෙන් ඔයාලට කියනවට වඩා. ඉතින් ඒක තමයි ඇත්ත. ඔන්න මම පටන් ගත්තේ ඉස්සෙල්ලාම 2013 තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම කැඩෙට් සේල් කරලා ඊට පස්සේ ක්ලාස් 3 එන්ජිනියර් කෙනෙක් විදියට ලයිසන් එක අරගෙන එළියට එනකොට 2018 මැද වගේ වුණා. ඉතින් එතකොට අවුරුදු 5කට ආසන්න කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මම දැන් සේල් කරන්නේ 4th එන්ජිනියර් විදියට. ඊළඟට මම සේල් කරන්නේ 3rd එන්ජිනියර් විදියට. ඉතින් ඊළඟට නැවට යන්න හිතාගෙන ඉන්නේ 3rd එන්ජිනියර් කෙනෙක් විදියට. ඉතින් නැවේදී 3rd එන්ජිනියර් කෙනෙක්ට වෙන් වෙච්ච වෙනම වැඩ කොටසක් තියෙනවා. එයාට අයිති වෙන එයා වග කියන්න ඕන, එයා බලා ගන්න ඕන, එයා මේන්ටනස් කරන්න ඕන වෙනම මැෂිනරිස් ටිකක් තියෙනවා. මම සාමාන්‍ය ටිකක් කියන්නම්. ජෙනරේටර්ස් තුනක් තියෙනවා. ඉමර්ජන්සි ජෙනරේටර් එකත් එක්ක 4යි. ඊට පස්සේ බොයිල එකක් තියෙනවා අපිට ස්ටීම් හදන්න. ප්‍යුරිෆයර්ස් තියෙනවා, ඔයිල් ඩර්ටි ඔයිල් ක්ලීන් කරලා අපේ ටැංක්ස් ෆිල් කරලා මේන් එන්ජින් එකට සහ ජෙනරේටර්ස් වල කන්සම්ෂන්ස් වලට යූස් කරන්න ඔයිල් ප්යුරිෆයර්ස් තියෙනවා. ඉතින් ඒ ප්යුරිෆයර්ස් තියෙන්නෙත් 3rd එන්ජිනියර් එකේ රෙස්පොන්සිබිලිටි එක යටතේ. ඊට පස්සේ නැවට අපි බංකරින් ගන්නවා කියලා තිබුණා. මම වීඩියෝ එකක් දැම්මා බංකරින් ගන්න හැටි. ඒක දැක්කේ නැත්නම් මෙතන අයිනින් ගිහිල්ලා බලන්න පුළුවන්. වාට බංකරින් ඔපරේෂන් එකක් කියලා කියන්නේ නැවකට එන්ජින්ස් වලට කන්සම්ෂන් එකට අවශ්‍ය වෙන ඔයිල්, හෙවි ඔයිල් වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක් නැවට ලෝඩ් කරන ඔපරේෂන් එක තමයි බංකරින් ප්‍රොසීඩිය එකක් කියලා කියන්නේ. නැත්තම් බංකරින් ඔපරේෂන් එකක් කියලා කියන්නේ. රයිට්. ඉතින් ඔය ටික තමයි මගේ දැනට ජොබ් එකේ විස්තර. මොනවාද ඉතින් මගේ කන්ට්‍රැක්ට් එක කොච්චරක්ද කියලා අහලා තිබ්බා. මම කලින් නැවේ ඉඳලා එනකොට කට්ටිය දන්නවා මම නැවේ මාස 11කට ආසන්න කාලයක් හිටියා. ඒ මොකද මම කලින් ජොයින් වුණාට පස්සේ මට 4th ඉන්ජිනියර් ප්‍රමෝෂන් එක හම්බෙන්න කාලයක් ගත වුණා. ඉතින් මම හිතුවේ ප්‍රමෝෂන් එක අරගෙනම නැවෙන් බැහැලා යනවා කියලා. ඉතින් ඒක නිසා තමයි මට කාලයක් ගත වුණේ, ඒ ප්‍රමෝෂන් එකත් අරගෙනම නැවෙන් බහින්න හිටපු නිසා. ඉතින් ඊළඟ පාර යනකොට මගේ කොන්ට්‍රැක්ට් එක මාස 5-6 ඒ වගේ කාලයක් තමයි වෙන්නේ. මාස 5-6ක් වගේ. මාස 4 කොන්ට්‍රැක්ට්ස් තියෙනවා 3rd ඉන්ජිනියර්ස්ලට. ඔය අතරේ කාලයක් වෙන්නේ 4-6 වගේ කාලයක් තමයි වෙන්නේ. රයිට්. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චරක් පඩි ගන්නවද කියන එක. ගොඩක් අය මගෙන් අහලා තිබ්බ කමෙන්ට්ස් දාලා. ඊට පස්සේ මම ඒවට රිප්ලයි කරන්න ගියේ නැහැ හරියටම සැලරි එකක් කියලා. මොකද කම්පැනි එකෙන් කම්පැනි එකට, ඊට පස්සේ එක්ස්පීරියන්ස් එක අනුව රෑන්ක් එකෙන් රෑන්ක් එකට සැලරිස් වෙනස් වෙනවා. ඉතින් ඒක ටිකක් ලොකු ස්ටෝරි එකක්. ඒකයි වෙනමම වීඩියෝ එකක් හදන්න කියලා හිතුවේ.
ඉතින් මගේ ෆෝර්ත් ඉන්ජිනේර් කෙනෙක්ගේ සැලරි එක අපි සාමාන්‍ය වශයෙන් කිව්වොත් 1900 2000 2500 ඔය වගේ අතරේ තියෙන්නේ. ඉතින් ඔය අතරේ තමයි මගේ සැලරි එකක් තියෙන්නේ. හරිනේ. ඉතින් මම පටන් ගන්නම් මොකද්ද මේ මර්චන්ට් නේවි කියලා කියන්නේ. ඉතින් අපි මේ සේල් කරන අපේ මේ ෆීල්ඩ් එකට කියන්නේ ගොඩක් අය මර්චන්ට් නේවි කියලා කියනවා. ඉතින් මර්චන්ට් නේවි කියලා කියන්නේ වෙළඳ නාවික කියන එක. ඉතින් මර්චන්ට් නේවි ships වලින් තමයි සිම්පල් විදියටම කිව්වොත් ලෝකයේ තියෙන අවශ්‍යතාවයන් වලට ඒක ෆුඩ් වෙන්න පුළුවන්, ඊට පස්සේ බෙහෙත් ජාති මෙඩිසින් වෙන්න පුළුවන්, ඊට පස්සේ අමුද්‍රව්‍ය මොනවා හරි හදන්න, බිල්ඩින් මැටීරියල්ස් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් මේ ලෝකේ මොනවා හරි දෙයක් ඔයා යූස් කරනවා නම් දැන් ඔයාගේ ළඟපාත තියෙන ඕනම දෙයක් ඔයා ගත්තොත් ඒ හැම දෙයක්ම ඇවිත් තියෙන නැවකින් වෙන්න තියෙන චාන්සස් ගොඩක් වැඩි ඔයා ඒ දේවල් තමන්ගේ රටේ හදන්නේ නැතිනම්. රයිට්. ඉතින් එතකොට ඔයාලට තේරෙනවා මේ වෙළඳ නාවික ශාස්ත්‍රයේ කොච්චර වැදගත් කොච්චර ඉම්පෝර්ටන්ට් ශාස්ත්‍රයක්ද කියලා ලෝකෙටම. ඉතින් ඒක නිසා ගොඩක් ලොකු පරාසයක විහිදෙන ශාස්ත්‍රයක් තමයි වෙළඳ නාවික ශාස්ත්‍රය. ඉතින් ඒකේ ඉම්පෝර්ටන්ට්ම පිරිසක් තමයි, ඉතින් ඒකේ ගොඩක්ම වැදගත් පිරිසක් තමයි නැව්වල වැඩ කරන සේලර්ස්ලා කියලා කියන්නේ, සීමන්ලා කියලා අපි කිව්වොත්. ඉතින් ට්‍රේනින් එන සීමන් කෙනෙක්ගේ ඉඳන් ට්‍රේනින් එන මෝටර්මන් කෙනෙක්ගේ ඉඳන් කැඩෙට් කැප්ටන් චීෆ් ඉංජිනියර් ඔය සියලුම පිරිස ඇතුළත් වෙන්නේ සීමන් කියන කැටගරියකට, සේල කියන කැටගරියකට. ඉතින් මර්චන්ට් නේවි කියන ෆීල්ඩ් එක ඇතුලේ ගොඩක් තියෙනවා එක එක ජාතිවල නැව්, එක එක පර්පස් එකට හදපු නැව්, එක එක විවිධ විවිධ බඩු අරගෙන යන්න පුළුවන් නැව් තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ කරන්න හැමෝටම, ඒ කියන්නේ දැන් මම ගියේ බල්ක් කැරියර් එකක්, ටැංකර් ෂිප්ස් තියෙනවා, ඊට පස්සේ කන්ටේනර්ස් තියෙනවා, කා කැරියර්ස් තියෙනවා, ඕෆ් ෂෝ සප්ලයි වෙසල්ස් තියෙනවා, ඊට පස්සේ කැටල් කැරියර්ස් තියෙනවා, ඒ වගේ විවිධ 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 ෂිප්ස් ජාති ගොඩාක් තියෙනවා මේ මර්චන්ට් නේවි කියන ෆීල්ඩ් එක ඇතුලේ. ඉතින් මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොනවද මේ විවිධ විවිධ නැව් ජාති කියලා ඒකට වෙනම වීඩියෝ එකක් කරන්න ඕන. මේකේ එක කියා දෙන්න ගියොත් වීඩියෝ එක ගොඩාක් දික් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඒක නිසා මම දැන් පටන් ගන්නම් කොහොමද නැවක ඩිපාර්ට්මන්ට්ස් බෙදෙන්නේ කියලා. ඉතින් මම සමහරලාට කියන ඒගොල්ලෝ ඩෙක් එකේ අය, ඊට පස්සේ අපි එන්ජින් එකේ එහෙම කියලා කියනවනේ වීඩියෝස් වල ඔයාලා අහලා ඇත්තති. ඉතින් ඒක නිසා ඔන්න නැවේ තියෙනවා ඩිපාර්ට්මන්ට්ස් තුනක්. එකක් පළවෙනි එක තමයි ඩෙක් ඩිපාර්ට්මන්ට් එක, ඊට පස්සේ එන්ජින් ඩිපාර්ට්මන්ට් එක, ඊළඟක කේටරින් ඩිපාර්ට්මන්ට් එක. මම මේ කියන්නේ කාගෝ ෂිප් එකක් ගැන, ක්‍රූස් ෂිප්ස් ගැන නෙමෙයි. ඉතින් ඔය ඩිපාර්ට්මන්ට්ස් තුන තමයි නැවක තියෙන්නේ. ඉතින් ඔන්න ඩෙක් ඩිපාර්ට්මන්ට් එක ගත්තොත් ඩෙක් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් විදියට අපි ගන්නෙ අපේ කැප්ටන් ඉන්නවා නැවක. ඉතින් කැප්ටන්ට යටින් ඉන්නවා චීෆ් ඔෆිසර්, ඊට පස්සේ චීෆ් ඔෆිසර්ට යටින් ඉන්නවා සෙකන්ඩ් ඔෆිසර්, ඊට පස්සේ සෙකන්ඩ් ඔෆිසර් යටින් තර්ඩ් ඔෆිසර් ඉන්නවා. ඉතින් සමහර නැව්වල මේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න පුළුවන්, ජූනියර් තර්ඩ් ඔෆිසර් කියලා තවත් රෑන්ක් එකක් තියෙන්න පුළුවන්. ඉතින් අපේ නැවේ හිටියේ තර්ඩ් ඔෆිසර්, සෙකන්ඩ් ඔෆිසර්, චීෆ් ඔෆිසර්, කැප්ටන්. ඒගොල්ලෝ තමයි ඩෙක් එකේ ඉන්න ඔෆිසර්ස්ලා. ඊට පස්සේ ඩෙක් එකේ ඉන්නවා මම රෑන්ක්ස් වල අඩුයි කියන අනවිලි වලට කියන්නම් රේටිංස් ලගෙන් උඩම ඉන්නේ බෝසන්, ඊට පස්සේ බෝසන්ට පහලින් ඒබී ඒබල් බොඩිඩ් සීමන් කියලා කියනවා. ඉතින් ඒබීට යටින් ඉන්නවා ඕඎස් ඕඩිනරි සීමන්, ඊට පස්සේ ඕඑස්ට යටින් ඉන්නවා ඩෙක් ට්‍රේනීස්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කවදා හරි දවසක ඕඑස් කෙනෙක් වෙලා ඒබී කෙනෙක් වෙලා යන්න පුළුවන් ඒගොල්ලන්ට බෝසන් දක්වා. මම කියන්නේ රේටිංස් ලගෙන්. ඊට පස්සේ ඔෆිසර්ස් ලගේ යට තව එක්කෙනෙක් ඉන්නවා තර්ඩ් ඔෆිසර් යටින් ඉන්න කෙනා ඩෙක් කැඩෙට්. එයා එක්සෑම්ස් කරලා එයාගේ සී එක්ස්පීරියන්ස් එක අරගෙන එයාට පුළුවන් තර්ඩ් ඔෆිසර් කෙනෙක් වෙලා ඊට පස්සේ සෙකන්ඩ් ඔෆිසර්, චීෆ් ඔෆිසර්, කැප්ටන් දක්වා යන්න. ඉතින් ඔය ස්ට්‍රක්චර් එක රේටිංස්ලටත් අදාළයි. රේටිංස්ලටත් ඩෙක් ට්‍රේනී කෙනෙක් විදිහට ජොයින් වෙලා ඊට පස්සේ ඕඑස් වෙලා ඒබී වෙලා එයාට පුළුවන් එයාගේ මාස 36ක් සම්පූර්ණ වුණාට පස්සේ සී ටයිම් එක
මාස 30ක් හෝ 36ක් මට ඒක හරියට මතක නැහැ ඔයගොල්ලන්ට මැරිටයිම් කොලෙජ් එකකට කතා කළොත් ඒ ගැන හරියටම විස්තර දැනගන්න පුළුවන් ඒක රටෙන් රටටත් වෙනස් වෙනවා ඒ විදිහට සී ටයිම් කම්ප්ලීට් කරාට පස්සේ එයාටත් පුළුවන් ඔෆිසර් එක්සෑම් එකක් කරන්න ඔෆිසර් ඉන් චාර්ජ් ඔෆ් ද නැවිගේෂන් වොච් කියන තර්ඩ් ඔෆිසර් එක්සෑම් එක එයාට කරන්න පුළුවන් ඊට පස්සේ එයාටත් පුළුවන් අර විදිහටම තර්ඩ් ඔෆිසර් සෙකන්ඩ් ඔෆිසර් චීෆ් ඔෆිසර් කැප්ටන් දක්වාම යන්න අර විදිහට පහළම තැනින් පටන් අරගෙන ඩෙක් ට්‍රේනි කෙනෙක්ගෙන් පටන් අරන් ඕඩිනරි සීමන් ඒබී ඒ වගේ කැප්ටන් දක්වාම යන්න පුළුවන් ඒගොල්ලන්ටත් කැඩට් කෙනෙක්ට එතකොට අර මාස 30 අවශ්‍ය වෙන්නේ නැහැ එයාට ඒ ලෙවල් ක්වොලිෆිකේෂන්ස් බලලා ඊට පස්සේ මම හිතන්නේ දැන් මැරිටයිම් කොලෙජස් වල නම් ලංකාවේ නම් ගන්නෙ සයන්ස් ටෙක් මැත්ස් කියන සබ්ජෙක්ට්ස් ඒ ස්ට්‍රීම්ස් තුනෙන් යන කට්ටියට තමයි යන්න පුළුවන් කැඩට් කෙනෙක් විදිහට ට්‍රේන් වෙන්න පුළුවන් ඉතින් එයාට එයාගේ තියෙනවා අවුරුදු කොලෙජ් එකේ අවුරුද්දක් ඊට පස්සේ නැවේ මාස 6ක් ඊට පස්සේ ආයෙ කොලෙජ් එකේ ට්‍රේනින් තියෙනවා ඒ වගේ ඒ ට්‍රේනින් පීරියඩ් එකෙන් පස්සේ එයාට පුළුවන් ක්ලාස් 3 ඩෙක් ඔෆිසර් එක්සෑම් එක කරන්න ඒ කියන්නේ තර්ඩ් ඔෆිසර් එක්සෑම් එක ඉතින් ඊළඟට එනවා එන්ජින් ඩිපාර්ට්මන්ට් එක එන්ජින් ඩිපාර්ට්මන්ට් එකේ ඉහළම ඉන්නේ අපේ චීෆ් ඉන්ජිනියර් ඊට පස්සේ සෙකන්ඩ් ඉන්ජිනියර් ඊට පස්සේ එනවා තර්ඩ් ඉන්ජිනියර් ෆෝර්ත් ඉන්ජිනියර් එන්ජින් කැඩට් කෙනෙක් ඉන්නව නම් එයා ඊළඟට ඊට පස්සේ ඒ ඔෆිසර් සයිඩ් එක ඊට පස්සේ එනවා රේටිංස්ලා එන්ජින් රූම් එකේ ඉන්න රේටිංස්ලා රේටිංස්ලාගෙන් උඩම ඉන්නේ එන්ජින් ෆිටර් ඊට පස්සේ මෝටර්මන් ඊට පස්සේ ඔයිල වයිපර් එන්ජින් ට්‍රේනි ඒ විදිහට තමයි එන්නේ තවමතකුණා දෙයක් කියන්න ඉලෙක්ට්‍රීෂියනුත් අයිති වෙන්නේ ඔෆිසර් කැටගරි එකටමයි ඉතින් එයත් අයිති වෙන්නේ අපේ එන්ජින් රූම් එකේ ඔෆිසර් කැටගරි එකටමයි ඉතින් ඒ විදිහටම අර මම කිව්ව විදිහට ඩෙක් එකේ විදිහටම එන්ජින් රූම් එකේ ඉන්න රේටිං කෙනෙක්ටත් වයිපර් කෙනෙක්ට වෙන්න පුළුවන් ඔයිල කෙනෙක්ට වෙන්න පුළුවන් එක්සෑම් එක කරලා ඔෆිසර් කියන කැටගරි එකට එන්න පුළුවන් ඉන්ජිනියර් කියන කැටගරි එකට එන්න පුළුවන් ඊට පස්සේ ඒගොල්ලන්ටත් අවශ්‍ය වෙනවා අර විදිහටම සී ටයිම් එකක් මාස 36ක සී ටයිම් එකක් ඔයිල කෙනෙක් විදිහට අපි හිතමු ගම් කෙනෙක් නැවකට ජොයින් වෙලා ඔයිල කෙනෙක් විදිහට මාස 36ක් සේල් කරාට පස්සේ එයාට පුළුවන් ඉන්ජිනියර් එක්සෑම් එක කරන්න කලින් ලංකාවේ තිබ්බේ ක්ලාස් 4 කියන එක ක්ලාස් 4 දැන් ඒක ඔමිට් කරලා ඒක අයින් කරලා ක්ලාස් 3 කරන්න පුළුවන් ඩිරෙක්ට්ලි ඔයිල කෙනෙක්ට මාස 36ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවනම් ඉතින් ඊට පස්සේ දැන් මට තියෙන ලයිසන් එක ගන්න පුළුවන් මාස 36ක් ගියාට පස්සේ සේල් කරලා. ඒ කියන්නේ තර්ඩ් ඉන්ජිනියර් ලයිසන් එකට ඒගොල්ලන්ට ලියන්න පුළුවන්. ඒක පාස් වුණාට පස්සේ කෙලිම තර්ඩ් ඉන්ජිනියර් හම්බෙන්නේ නැහැ කාටත්. දැන් ඔයාලත් දන්නවා මට තාම තර්ඩ් ඉන්ජිනියර් හම්බෙලා නැහැ ලයිසන් එක තිබ්බත්. ඉතින් එතකොට එයා ඊට යට රෑන්ක් එකේ සේල් කරලා පෙන්වන්න ඕන එයාට මේ උඩ රෑන්ක් එකේ තියෙන ජොබ් එක කරන්න එයා කම්පීටන්ට්. එයාට රෙස්පොන්සිබිලිටි එකක් අරගෙන වැඩ කරන්න පුළුවන් ඊට පස්සේ එයා එයාට හොඳ මේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා එයා ප්‍රූව් කරන්න ඕන යට රෑන්ක් එකේ වැඩ කරලා පෙන්වන්න ඕන සීනියර්ස්ලට සහ කම්පැනි එකට මට ඊට උඩින් තියෙන රෑන්ක් එක දක්වා යන්න සුදුසුකම් තියෙනවා මම ඒකට සුදුසුයි කියලා ඉතින් එතකොට ප්‍රමෝෂන් එක හම්බෙනවා ඉතින් ඉතින් ওই විදිහට තමයි එන්ජින් රූම් එකේ ප්‍රොසීඩියර් එක යන්නේ ඊට පස්සේ කේටරින් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ඒකේ චීෆ් කුක් ඉන්නවා චීෆ් ස්ටුවර්ඩ් ඉන්නවා ඊට පස්සේ ට්‍රේනි කුක් කෙනෙක් ඉන්න පුළුවන් ට්‍රේනි ස්ටුවර්ඩ් කෙනෙක් ඉන්න පුළුවන් අපේ නැවේ හිටියේ චීෆ් කුක් සහ චීෆ් ස්ටුවර්ඩ් කියන රෑන්ක්ස් දෙක ට්‍රේනීස්ලා කවුරුත් එතකොට ඒ ඩිපාර්ට්මන්ට් එකේ අපේ නැවේ හිටියේ නැහැ එතකොට ඒකෙත් කිසියම් කෙනෙක්ට නැවකට ජොයින් වෙන්න පුළුවන් ඔයාලට හොටෙල් එක්ස්පීරියන්ස් තියෙනවා නම් මොනවා හරි ඉතින් ඒක පෙන්නලා MLC කෝස් එක ඔයාලට කරන්න පුළුවන් මැරිටයිම් කොලෙජ් එකකින් මැරිටයිම් කොලෙජ් එකකට කතා කළොත් ඔයාලට ඒ ගැන විස්තර දැනගන්නත් පුළුවන් ඉතින් MLC කෝස් එක කරාට පස්සේ නැවකට යන්න එලිජිබිලිටි එක හදාගන්න පුළුවන් ඊට පස්සේ ඔයාට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයාව කෙලින්ම කම්පැනි එකකින් දාන්න පුළුවන් ඔයාව කුක් කෙනෙක් විදිහට නැත්නම් ස්ටුවර්ඩ් කෙනෙක් විදිහට නැත්නම් ඔයා ට්‍රේනි ස්ටුවර්ඩ් ට්‍රේනි කුක් කියන කැටගරි එකකින් ගිහිල්ලා ඔයාට හරියටම සිංහලෙන් කිව්වොත් වැඩ පෙන්නලා උඩට යන්න පුළුවන් ඒ සුදුසුකම් ටික සම්පූර්ණ කළාට පස්සේ
ඉතින් මේ නැව්වල වැඩ කරන කට්ටියට මොනවද කරන්න තියෙන වැඩ? ඒ දේවල් ගැනත් ගොඩක් අය අහලා තිබ්බ. මෙයා මොනවද කරන්නේ? මෙයා ග්‍රෑන්ක් එකේට මොනවද කරන්න තියෙන්නේ? ඒ වගේ දේවල්. ඉතින් කැප්ටන් ගිඳලා පටන් ගත්තොත් කැප්ටන් තමයි ඕවර්ඕල් නැවේ ඉන්චාර්ජ්. ෂිප් එකේ තියෙන ලීගල් මැටර්ස්, කාගෝ, ඊට පස්සේ ක්‍රූ එක, නැවට කෑම බීම ගන්න දේවල්, ඒ සියලුම දේවල් වැටෙන්නේ කැප්ටන්ගේ රෙස්පොන්සිබිලිටි එක යටතේ. ඉතින් කැප්ටන් නැවේ ඒ වෙලාවේ ප්‍රසන්ට් නැතිනම් ඊළඟට එයාගේ ඩියුටීස් යන්නේ චීෆ් ඔෆිසර්ට, එයාට යටින් ඉන්න ඔෆිසර්ට තමයි ඊළඟට ඩියුටීස් යන්නේ. ඉතින් ඕවර්ඕල් ඉන්චාර්ජ් නැවේ කැප්ටන් තමයි. ඉතින් ඊට පස්සේ එයාට යටින් ඉන්නවා චීෆ් ඔෆිසර්. සාමාන්‍යයෙන් චීෆ් ඔෆිසර් තමයි කැප්ටන් එයාව ඔතරයිස් කරලා තියන්න පුළුවන් කාගෝ ඔපරේෂන්ස් ඕවර්සී කරන්න. එයා තමයි කාගෝ ලෝඩින්, ඩිස්චාර්ජින් ඒ දේවල් හැම දෙයක්ම බලාගන්නේ. ඔතෝරිටි එක කැප්ටන්ට තිබුණාට චීෆ් ඔෆිසර් තමයි ඒ දේවල් එතනට ගිහිල්ලා බලලා කරන්න ඕන. ඉතින් කාගෝ ඩිස්චාර්ජින්, ලෝඩින්, බලාස්ටින්, ඊට පස්සේ නැවේ මේන්ටනස් දේවල්, ඒ හැම දෙයක්මත් චීෆ් ඔෆිසර් තමයි රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ. චීෆ් ඔෆිසර් යටතේ තමයි නැවේ සේෆ්ටි, ඊට පස්සේ සෙකියුරිටි, නැවේ සෙකියුරිටි ඇන් සේෆ් ෆන්ක්ෂනින් කියන නැවේ ආරක්ෂාව සහ නැව ආරක්ෂාකාරීව ඔපරේට් වෙනවා කියන වගකීම තියෙන්නේ චීෆ් ඔෆිසර්. අපි චීෆ් මේට් කියලා කියනවා, චීෆ් ඔෆිසර් කියලා කියනවා එයා යටතේ. ඉතින් ඒ වගේම එයා බ්‍රිජ් එකේ වොච් එකකුත් කරනවා. සාමාන්‍යයෙන් චීෆ් ඔෆිසර්ට වැටෙන වොච් එක උදේ 4:08, රෑ 4, හවස 4:08 කියන වොච් එක. කියන්නේ එයා උදේ 4ට වොච් එක බාර ගන්නවා, 8 වෙනකම් කරනවා පැය 4ක්. ඊට පස්සේ එයා ඕෆ්, ආයෙත් හවස 4 සිට 8 දක්වා. ඉතින් එයාට යටින් ඉන්නවා සෙකන්ඩ් ඔෆිසර්, සෙකන්ඩ් මේට්. සෙකන්ඩ් ඔෆිසර්ට අදාළ වෙන්නේ නැවේ තියෙන චාර්ට්ස් ඇන්ඩ් පබ්ලිකේෂන්ස් ඇන්ඩ් දෙයා මේන්ටනස්. ඒ නැවේ තියෙනවා නැවිගේෂන් චාර්ට්ස්, ඊට පස්සේ එයා ඒ වොයජ් එකට අදාළ චාර්ට්ස් හදන්න ඕන. ඊට පස්සේ ඒ වගේ මේන්ටනස්, අලුතෙන් චාර්ට්ස් එන දේවල් අප්ඩේට් කරන්න ඕන. එයත් බ්‍රිජ් එකේ වොච් එකක් කරනවා. එයා වොච් එක කරන්නේ 12:04 කියන වොච් එක. රෑ 12:04, දවල් 12:04 තමයි සෙකන්ඩ් ඔෆිසර්ගේ වොච් එක. ඊට අමතරව ඔයාලා දැකලා ඇති, මම කලින් පෙන්වුව වීඩියෝ එකක්, ඔන්න දැන් ඒක මෙතනින් යනවා. හොස්පිටල් එකේ තියෙන හැම දෙයක්ම මේන්ටනස්, ඊට පස්සේ ඒ දේවල් වල ඉන්වෙන්ටරිස්, ඊට පස්සේ කාට හරි තුවාලු වුණොත් බෙහෙත් දාන්න, ඒ වගේ දේවල් මෙඩිකල් පැත්ත බලාගන්නෙත් නැවේ ඉන්න සෙකන්ඩ් මේට් නැත්නම් සෙකන්ඩ් ඔෆිසර්ම තමයි. ඊළඟට එනවා අපේ නැවේ ඉන්න තර්ඩ් ඔෆිසර්. තර්ඩ් ඔෆිසර්ට තමයි නැවේ තියෙන ලයිෆ් සේවිං ඇප්ලයන්සස්, ඊට පස්සේ ෆයර් ෆයිටිං ඇප්ලයන්සස්, ඒ දේවල් හැම දෙයක්ම මේන්ටනස්, ඊට පස්සේ ඒ වගේ රෙගුලර් චෙක්ස්, ඒ වගේ හැම දෙයක්ම අදාළ වෙන්නේ තර්ඩ් ඔෆිසර්ට. ඉතින් එයාත් වොච් එකක් කරනවා. එයාගේ වොච් එක තියෙන්නේ උදේ 8:12. උදේ 8 සිට 12 දක්වා එයා වොච් එක කරන්නේ. රෑ 8:12 තමයි ඊළඟ වොච් එක එයාගේ තියෙන්නේ. එතකොට තර්ඩ් ඔෆිසර් උදේ 8:12, සෙකන්ඩ් ඔෆිසර් දවල් 12:04, ඊට පස්සේ චීෆ් ඔෆිසර් 4:08. ඊට පස්සේ එහෙම මාරු වෙවි යනවා. ඉතින් නැවක් එක දිගට සේල් වෙනකොට මාසයක් සේල් වුණා කියමුකෝ. දැන් අපි මගේ මේ නැවේ නම් මං කලින් හිටපු නැවේ දිගම වොයේජ් එක තිබ්බේ දවස් 45ක් විතර වගේ. ඉතින් ඒ දිගටම ඒගොල්ලෝ වොච් එක කරනවා. රෙස්ට් එකක් කියන්නේ යාට එතකොට අර හම්බෙන රෙස්ට් අවස් තමයි තියෙන්නේ. එයා ඕෆ් වුණාට පස්සේ වොච් එක කරලා යාට රෙස්ට් එක, ඊට පස්සේ ඊළඟට ආයෙත් රෑට වොච් එක. ඉතින් අමාරුයි කරන්න, මේ කියනවා වගේ ලේසි නැහැ මේ දේවල්, ගොඩක් අමාරුයි කරන්න. හැමදාම එක දිගට එකම රූටින් එකකට වැඩ කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඩෙක් කැඩට් කෙනෙක් ඉන්නවා නම් එයා කෙලින්ම ඩිරෙක්ට් සුපර්වයිසර් යටතේ වැටෙන්නේ චීෆ් ඔෆිසර්ට. චීෆ් ඔෆිසර් තමයි එයාව නෙක්ස්ට් ඔෆිසර් කෙනෙක් විදිහට, එයා ඊළඟට ජොයින් වෙන්නේ ඔෆිසර් කෙනෙක් විදිහට නැවට. ඉතින් එයාව ඒකට ප්‍රිපෙයර් කරන්න චීෆ් ඔෆිසර් තමයි එයාට උගන්නලා, එයාව ඩෙක් එකේ වැඩ උගන්නලා, ඊට පස්සේ බ්‍රිජ් එකේ එයාට තියෙන වැඩ කියලා දීලා එයාව ප්‍රිපෙයර් කරන්න ඕන. චීෆ් ඔෆිසර් තමයි එයාගේ, චීෆ් ඔෆිසර්ගේ යටතේ තමයි වැටෙන්නේ ඩෙක් කැඩට් කෙනෙක් ඉන්නවනම්. ඊට පස්සේ බෝසන් ඉන්නවා රේටිංස් ලගේ උඩම මං කිව්වනේ. ඉතින් බෝසන් බෝසන් තමයි රේටිංස් ලගේ ලොක්කා කියලා අපි කියන්නේ. ඉතින් බෝසන් තමයි චීෆ් ඔෆිසර් එයාට දෙනවා වැඩ කොටසක්, මේ දවසේ මෙන්න මේ මේන්ටනස් වැඩ ටික කරන්න ඕන, මෙන්න මෙහෙම ඔපරේෂන් එකක් යනවා, ප්‍රොවිෂන්ස් එනවා, ඊට පස්සේ ස්ටෝස් එනවා, මේ ටික මෙන්න මේ විදිහටයි වෙන්න ඕන කියලා චීෆ් ඔෆිසර් බෝසන්ට කිව්වට පස්සේ එයා තමයි ඇලොකේට් කරන්න ඕන ABs
ඒබිලනම් ඒබි ඔස්ලනම් ඔස් ට්‍රේනිස්ලනම් එහෙම ඒ වැඩ ටික කරගෙන යන රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ බෝසන් යටතේ චීෆ් ඔෆිසර් එයාව බ්‍රීෆ් කරනවා මේ විදිහට තමයි වැඩේ කරන්න ඕන මෙන්න මෙතනයි අද මේන්ටනස් කරන්න ඕන ඩෙක් එකේ මෙන්න මේ දේවලුයි ප්‍රිපෙයා කරන්න ඕන මෙන්න මේ ඔපරේෂන් එකයි කරන්න ඕන කියලා එයා කිව්වට පස්සේ ඒකට වැඩ කරන්න කට්ටිය දාලා ඒ වැඩේ කරන වගකීම තියෙන්නේ බෝසන් යටතට ඉතින් ඩෙක් ඩිපාර්ට්මන්ට් එකේ ක්‍රූ එකේ ස්පීක් පර්සන් විදිහට බෝසන් තමයි සැලකෙන්නේ ක්‍රූ එකට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බෝසන්ට කියන්න පුළුවන් ඊට පස්සේ බෝසන් චීෆ් ඔෆිසර් ගාවට ඒ ගැටලුව අරගෙන යනවා ඒ විදිහට ඉතින් ඒබල් සීමන් කියලා කියන්නේ එක්ස්පීරියන්ස් තියෙන හොඳට එක්ස්පීරියන්ස් තියෙන සීමන් කෙනෙක් නැවේ ඉන්න ඩෙක් ඩිපාර්ට්මන්ට් එකේ ඉතින් අවුරුදු ගණනාවක් සේල් කරලාපු සීමන් කෙනෙක් වෙන්න පුළුවන් මේ AB කියන රෑන්ක් එක යටතට වැටෙන්නේ ඉතින් එයාට තියෙන්නේත් ඩෙක් එකේ තියෙන මේන්ටනස් ඊට පස්සේ මොන හරි වෙන ඔපරේෂන් එකක් යනවා නම් ඒකට එයාට මොන හරි ඩියුටි එකක් වැටෙනවා නම් ඒ දේවල් කරන්න ඊට පස්සේ පෝට් එකට ගියාට පස්සේ ගැන්වේ වොච් එකේ ඉන්චාර්ජ් එයා එතකොට එතන ඉන්නේ ගැන්ගේ වොච් එකේ ඉන්න ඒ වෙලාවට ඔෆිසර් කෙනෙක් ඉන්නවා ඊට පස්සේ ඔෆිසර් මොන හරි යාට ඩියුටි එකක් දෙනවා නම් ඒක කරන වගකීම තියෙන්නේ AB යටතේ ඉතින් ওই විදිහට තමයි AB ගේ ඩියුටිස් යන්නේ සාමාන්‍යයෙන් නැවක මොනවා හරි රෙස්පොන්සිබිලිටි එක ගොඩක් වැඩි මේන්ටනස් ජොබ් එකක් වගේ දෙයක් තියෙනවා නම් ඒක පැවරෙන්නේ AB ට තමයි මොකද එයා එක්ස්පීරියන්ස් සීමන් කෙනෙක් නිසා ඊට පස්සේ AB ට යටින් තව දෙයක් කියන්න ඕන AB දැන් අපි මැනුවරින් සමහර මගේ වීඩියෝස් වල ඔයාලා දැකලා ඇති මැනුවරින් කියලා ඉතින් එහෙම එකක් දැකලා නැත්නම් අන්න මෙතනින් යනවා වීඩියෝ එකක් ඒකත් බලන්න ගිහිල්ලා මැනුවරින් කරන වෙලාවට බ්‍රිජ් එකේ අයට හෙල්ම්ස්මන් කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නැව මම බ්‍රිජ් එකේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නුවානේ. නැවේ තියෙනවා ස්ටීරින් වීල් එකක්. ඉතින් ඒ ස්ටීරින් වීල් එක පයිලට් සහ කැප්ටන්ගේ කමාන්ඩ්ස් වලට අනුව නැව ස්ටියර් කරන්න ඒගොල්ලෝ කමාන්ඩ්ස් දෙනවා. ඒ කමාන්ඩ්ස් හෙල්ම් එකට දාන්නේ AB. එයා තමයි එතකොට නැවේ ඩ්‍රයිවර් විදිහට ඒ වෙලාවේ සැලකෙන්නේ. ඉතින් AB ර යටින් ඉන්නේ ඕඩිනරි සීමන් OS කියලා කියන්නේ. ඉතින් එයත් එතකොට දැන් පෝට් එකකට ගියොත් වොච් එකක් වැටෙනවා. වොච් එකක් කියන්නේ පැය 6ක වොච් එකක්. එක ටීම් එකක් පැය 6ක් කරනවා. ඊළඟ ටීම් එක අනිත් පැය 6 කරනවා. ඒ විදිහට මාරුවෙන් මාරුවට තමයි වොච් එක යන්නේ. එතකොට දවසකට පැය 12ක් ඒගොල්ලෝ වැඩ කරනවා. පෝට් එකේදී ඩෙක් එකේ ඉන්න අය. ඒ වෙලාවට ඒ වොච් එකක ඉන්න පුළුවන් වොච් එකේ ප්‍රධානියා තමයි ඒ ඉන්න ඔෆිසර් කවුරු හරි තර්ඩ් ඔෆිසර් කියලා ගමු අපි. එතකොට ඊළඟට එනවා AB කෙනෙක්. ඊට පස්සේ OS ලා දෙන්නෙක් නැත්නම් එක OS කෙනයි ට්‍රේනි එක්කෙනයි වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි එක වොච් ගෲප් එකක් හැදෙන්නේ. ඉතින් OS කියලා කියන්නේත් අර AB වගේම එයාටත් ඩෙක් එකේ බෝසන් මොන හරි වැඩක් දෙනවා නම් මේන්ටනස් වැඩක් ඒ දේ කරන්න පුළුවන්. නැත්නම් එයා හොඳට එක්ස්පීරියන්ස් තියෙන හෙල්ස්මන් කෙනෙක් නම් එයාටත් පුළුවන් අර මැනුවරින් වෙලාවට ඒකට ස්ටීරින් වලට සපෝට් කරන්න කැප්ටන් කතා කළොත්. ට්‍රේනි කෙනෙක්ට ඔය හැමදේම කරන්න වෙනවා නැවේ තියෙන. ඊට පස්සේ හැම දෙයක්ම කරන්න වෙනවා ක්ලීනින්. ඊට පස්සේ දැන් ට්‍රේනි කෙනෙක් කියන්නේ යටම ඉන්න කෙනානේ. ඉතින් එයාට තෝර අර OS AB බෝසන් අර ඔෆිසර්ස්ලා හැම දෙනාම මොනවද කියන්නේ ඒ දේ කරන්න වෙනවා. ඉතින් ඒ විදියට කරලා තමයි එයාට මේ එක්ස්පීරියන්ස් එක හම්බෙන්නේ. නැවේ මොනවද තියෙන්නේ නැවේ කොහොමද වැඩ වෙන්නේ කියන දේවල් ටික. ඉතින් ඩෙක් එකට සාමාන්‍යයෙන් තියෙන වැඩ කොටස් ගැන කිව්වොත් දැන් අපි ගියපු මම අන්තිමටම ගියපු නැව ගත්තොත් බල්ක් කැරියර් එකක්. ඉතින් අපි හිතමු බ්‍රසීල් වලින් අපි කාගෝ ලෝඩ් කරගෙන ඇවිල්ලා ඩිස්චාර්ජ් කරනවා නෙදර්ලන්ඩ්ස් වලට. ඉතින් නෙදර්ලන්ඩ් වල ඩිස්චාර්ජ් කළාට පස්සේ ඊළඟ කාගෝ එක ලෝඩ් කරන්න කලින් අර කාගෝ ඇතුළට ලෝඩ් කරලා තිබුණා මේ හැච් තියෙනවනේ අපේ නැවේ නම් හැච් 9ක් තිබ්බ කලින් හිටපු නැවේ. ඉතින් ඒවා ක්ලීන් කරන්න ඕන. ඒවා හොඳම ස්ටෑන්ඩර්ඩ් එකට ක්ලීන් කරන්න ඕන. ඊළඟට කාගෝ එක ඩර්ටි කාගෝ එකක්ද නැද්ද කියන එක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. ඒ ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩර්ඩ් එකට ක්ලීන් කරන්න ඕන. සී වෝටර් වලින් ක්ලීන් කරනවා, ෆ්‍රෙෂ් වෝටර් වලින් ක්ලීන් කරනවා, ස්ක්‍රබ් කරලා ක්ලීන් කරනවා. ඊට පස්සේ ඔය සෑහෙන අමාරු වැඩක් එක. කෝල් ක්ලයිමට් එකක වගේ නම් ගොඩක් අමාරු වැඩක් කාගෝ හෝල් ක්ලීනින් කියන එක. ඉතින් ඒ දේවල් කරන්න ඕන ඩෙක් ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ එකමඩේෂන් එකේ ඇතුලේ තියෙන ක්ලීනින් ඒ දේවල් කරන්න ඕන ඩෙක් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය.
ඊට පස්සේ මේන්ටනස් ඊට පස්සේ චිපින් පේන්ටින් ඔය වගේ දේවල් ටිකත් කරනවා ඩෙක් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටියමයි right එහෙනම් ඩෙක් ඩිපාර්ට්මන්ට් එකෙන් අපි දැන් යනවා එන්ජින් ඩිපාර්ට්මන්ට් එක පැත්තට අපේ චීෆ් ඉන්ජිනියර් තමයි ඒකේ සුපීරියර් රෑන්ක් එක ඒක තමයි එයා තමයි ඒකේ ඩෙක් එන්ජින් ඩිපාර්ට්මන්ට් එකේ ලොකුම රෑන්ක් එක චීෆ් ඉන්ජිනියර් ඇත්තටම එන්ජින් රූම් එකේ මැනේජින් පොසිෂන් එකක් වගේ තමයි තියෙන්නේ එයා එන්ජින් රූම් එකට බැහැලා මොනවාද මජංගාගෙන වැඩ කරන්නේ නැහැ එහෙම කරන චීෆ් ඉන්ජිනියර්ස්ලත් ඉන්නවා චීෆ් ඉන්ජිනියර් තමයි හැම දෙයකම රෙස්පොන්සිබල් මෝස්ට් රෙස්පොන්සිබල් ඉන්ජිනියර් එයා තමයි හැම දෙයක්ම මැනේජ් කරන්නේ එන්ජින් රූම් එකේ කොහොමද වැඩ වෙන්නේ එයාගේ යටතේ තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඉතින් ඊට පස්සේ එයාට යටින් ඉන්නවා සෙකන්ඩ් ඉන්ජිනියර් සෙකන්ඩ් ඉන්ජිනියර් තමයි සුපර්වයිසින් ඉන්ජිනියර් වගේ චීෆ් ඉන්ජිනියර් එයත් එක්ක මොනවා හරි දෙයක් ඩිස්කස් කරලා මෙන්න මේ ජොබ්ස් ටික තමයි අපිට මේ මාස ගන්න ඇතුළත කරන්න තියෙන්නේ ඒ කරාට පස්සේ සෙකන්ඩ් ඉන්ජිනියර් තමයි ඩිසයිඩ් කරන්නේ මේ මේ දවස්වලට මේ මේ දේවල් තමයි කරන්න අපි මේ මේ මැෂිනරිස් තමයි රිපෙයා කරන්න අපි ඒකට යොදවන්නේ මෙන්න මේ පිරිස කියන එක සෙකන්ඩ් ඉන්ජිනියර් අතර තමයි වැටෙන්නේ ඉතින් එන්ජින් රූම් ස්ටෝර්ස් එන්ජින් රූම් කෙමිකල්ස් ඊට පස්සේ එන්ජින් රූම් එකේ ඕවරෝල් ඉන්චාර්ජ් එතකොට සෙකන්ඩ් ඉන්ජිනියර් කියලා ගත්තොත් වැරදි නැහැ ඊට පස්සේ එනවා තර්ඩ් ඉන්ජිනියර් තර්ඩ් ඉන්ජිනියර්ට මම කලින් කිව්වා වගේ බංකරින් ඔපරේෂන් ඊට පස්සේ ජෙනරේටර්ස් බොයිලර් තව මොනවාද පියුරිෆයර්ස් සමහර විට ස්විච් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් නැවේ තියෙන හයිඩ්‍රොලික්ස් ඔය වගේ දේවල් අයිති වෙනවා ඉතින් ඊට පස්සේ ෆෝර්ත් ඉන්ජිනියර් කෙනෙක් ඉන්නව නම් අර තර්ඩ් ඉන්ජිනියර්ගේ වැඩ කොටසෙන් කොටසක් ෆෝර්ත් ඉන්ජිනියර්ට යනවා එයාට පියුරිෆයර්ස් වෙන්න පුළුවන් බංකරින් ඔපරේෂන්ස් ඒ වගේ දේවල් ෆෝර්ත් ඉන්ජිනියර්ගේ යටතට වැටෙනවා ඉතින් එතනින් පහල ඉන්නවා එන්ජින් කැඩෙට් පොසිෂන් එකේදී මම අර කියපු කලින් ඩෙක් එකේ කට්ටිය ගැන කිව්වා වගේ එයාටත් අරගොල්ලෝ කියන ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන හරිම අමාරු පොසිෂන් එකක් ඉන්න එන්ජින් රූම් එකේ ඉතින් එයාට ඒ දේවල් කරලා තමයි එයාගේ ඊළඟ එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් එයාට ෆෝර්ත් ඉන්ජිනියර් කෙනෙක් නැත්නම් ෆිෆ්ත් ඉන්ජිනියර් කෙනෙක් වෙලා උඩට එන්න එක්ස්පීරියන්ස් එක එයාට ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම කැඩට් කෙනෙක් කියපුවාම මේ මම කියන්නේ මේ වීඩියෝ එක බලන කට්ටියට සමහර අයට මගේ වීඩියෝස් බලලා මේ නැව් වලට යන්න ආසාවක් ඇති වෙලා තියෙනවා වෙන්න පුළුවන් ඊට පස්සේ ඒක ගැන ලොකු කුතුහලයක් දැනිලා තියෙනවා වෙන්න පුළුවන් විස්තර හොයනවා වෙන්න පුළුවන් ඉස්සෙල්ලාම කියන්න ඕන නැවක වැඩ කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ඇත්තටම ලොකුම ලොකු අමාරු කට්ටක් නැවක වැඩ කරනවා කියන එක ගොඩක් අමාරුයි නැවක ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න එකේ ඉඳලා ට්‍රේනින් වෙන එකේ ඉඳලා ඊට පස්සේ නැවකට යන තැන ඉඳලා නැවේ ගිහිල්ලා වැඩ කරනකොට ඒ හැම දෙයක්ම ලොකු අමාරු කට්ටක් ඇත්තටම කිව්වොත් දැන් ජොබ්ස් හොයා ගන්න අමාරුයි ඊට පස්සේ ට්‍රේනින් එක ගන්න තැන කන්ඩිෂන් එක අමාරු වෙන්න පුළුවන් ටිකක් හාෂ් ටිකක් අමාරු ට්‍රේනින් එකක් වෙන්න පුළුවන් තියෙන්නේ ඊට පස්සේ නැවේ ගිහිල්ලා වැඩ කරද්දී හම්බෙන ක්‍රූ එක එක්ක බැලුවහම වැඩ කරන්න අමාරු වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා මේක පටන් ගන්න කෙනෙක්ට ඇත්තටම අමාරුයි අමාරු ෆීල්ඩ් එකක් ඉතින් ඒක කියන්න ඕන ඇත්තටම ඉතින් උඩට යන්න 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 ටික 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 ලේසි වෙනවා රෙස්පොන්සිබිලිටි එක එනවා ඒක ඇත්ත ඒ වුණාට අර ටික ටික එයාට වැඩ ලේසි වෙන්න පුළුවන් එයාගේ පඩිය වැඩි වෙන්න පුළුවන් අර රෙස්පොන්සිබිලිටි එකක් එනවා හැබැයි ටික ටික එයා රෑන්ක්ස් වලින් උඩට යනකොට ඊළඟට ඉන්නේ නැවේ ඉන්න කුක් තමයි කතා කරන්න තියෙන්නේ නැවේ කේටරින් ඩිපාර්ට්මන්ට් එකේ චීෆ් කුක් ඊට පස්සේ චීෆ් කුක්ට වැටෙනවා නැවේ ඉන්න හැමෝටම කෑම දෙන්න ඕන ඉතින් නැවේ මීල්ස් තුනක් තියෙනවා උදේ දවල් රෑ මීල්ස් තුන ඉතින් ඒ මීල්ස් තුනට ෆුඩ් ප්‍රිපෙයා කරන්න ඕන චීෆ් කුක් ඊට පස්සේ එක එක දැන් අපි කන්සියුම් කරනකොට අපි පාවිච්චි කරනකොට මේ කෑම ටික ටික ඉවර වෙනවනේ ඉතින් ඊළඟ පෝට් එකේදී අපි මොනවද කෑම නැවට ඕඩර් කරන්න ඕන දේවල් මොනවද නැවේ ඉවර වෙගෙන යන කෑම මොනවද ඒ දේවල් බලලා තර්ඩ් ඔෆිසර් සෙකන්ඩ් ඔෆිසර් හරහා කැප්ටන්ට ඕඩර් එක දෙන්න ඕන ඒවා ප්‍රිපෙයා කරන්න ඕන චීෆ් කුක් ගැලී එක ක්ලීන් තියාගන්න එක වැටෙන්නේ චීෆ් කුක්ගේ රෙස්පොන්සිබිලිටි එක යටතට ඉතින් ওই ටික තමයි චීෆ් කුක්ගේ රෙස්පොන්සිබිලිටිස්
ඊට පස්සේ නැවේ ස්ටුවර්ඩ් කෙනෙක් ඉන්නවා. ඒ ස්ටුවර්ඩ්ට තියෙන වැඩ කොටස තමයි මීල් සර්ව් කරන්න ඕන, චීෆ් කුක්ට කෑම ප්‍රිපෙයා කරන්න උදව් කරන්න ඕන, මෙස් රූම්ස්, ඊට පස්සේ ඔෆිසර්ස් ලගේ ලිවිං ක්වාටර්ස් අපි කියනවා කැබින්ස්, සීනියර් ඔෆිසර්ස් ලගේ ලිවිං ක්වාටර්ස් ක්ලීන් කරන්න ඕන. ඒ දේවල් තමයි ස්ටුවර්ඩ් යටතට වැටෙන්නේ. ඉතින් ඔයාලට බලාගන්න ලේසි වෙන්න දැන් මෙතන මෙන්න මේ යන ෆොටෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් රෑන්ක්ස් පිළිවෙලට කොහොමද ෂෝල්ඩර් ඇප්ලට්ස් වෙනස් වෙන්නේ කියලා ඔෆිසර්ස් ලගේ සහ ඉන්ජිනියර්ස් ලගේ. ඉතින් ඒක මෙතනින් ඔයාලට දැන් බලාගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ ටික කතා කළාට පස්සේ අපිට යන්න පුළුවන් සැලරිස්. සැලරිස් කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ මම මේ කතා කරපු නැවේ වැඩ කරන සේලර්ස් ලගේ කැප්ටන් ගේ සිට යටම ඉන්න ට්‍රේනී දක්වා සැලරිස් කොහොමද වෙනස් වෙන්නේ කියලා. මම සැලරිස් ගැන කියන්න පටන් ගන්න කලින් කියන්න ඕන දෙයක් තියෙනවා. නැවේ එන්ජින් ඩිපාර්ට්මන්ට් එකේ සහ ඩෙක් ඩිපාර්ට්මන්ට් එකේ ඉක්විවලන්ට්, ඒ කියන්නේ එකිනෙකට සමාන රෑන්ක්ස් පිළිවෙලට තමයි යන්නේ. දැන් අපි ගත්තොත් මෝස්ට් ජූනියර් ෆෝර්ත් ඉන්ජිනියර් ගත්තොත් එයා ඉක්විවලන්ට් වෙන්නේ තර්ඩ් ඔෆිසර්ට. ඊට පස්සේ තර්ඩ් ඉන්ජිනියර් ගත්තොත් සෙකන්ඩ් ඔෆිසර්ට. ඊට පස්සේ සෙකන්ඩ් ඉන්ජිනියර් ගත්තොත් චීෆ් ඔෆිසර්ට. ඊට පස්සේ චීෆ් ඉන්ජිනියර් ගත්තොත් කැප්ටන්ට. කැප්ටන් ඕවරෝල් ඉන්චාර්ජ් වුණාට නැවේම මැනේජ්මන්ට් වයිස් ඒ දෙන්නගේ සැලරි සමානයි. ඉතින් ඒ ඉක්විවලන්ට් රෑන්ක් එකක් විදිහට තමයි ගණන් ගන්නේ. ඇප්ලට්ස් ඒගොල්ලන්ගේ තියෙන ස්ට්‍රයිප් සමානයි. ඉතින් ඔය දේවල් වලින් ඒ වුණාට මැනේජ්මන්ට් අතින් ගත්තහම කැප්ටන් චීෆ් ඉන්ජිනියර්ට වඩා ඉහළ පොසිෂන් එකකින් ඉන්නේ. ඕවරෝල් කමාන්ඩ් එක යාගේ තමයි, ෂිප් එකේම තියෙන්නේ. ඉතින් මං දැන් සැලරිස් ගැන කියන්නම්, ඒක මම මෙතන දාගෙන යන්නම් සැලරිස් කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් අපි ට්‍රේනීස් ලගෙන් ගත්තොත් කැඩට් කෙනෙක්ට සාමාන්‍යයෙන් ඩොලර් 350 සිට 500 දක්වා වගේ සැලරි එකක් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ෆෝර්ත් ඉන්ජිනියර් කෙනෙක්ට, තර්ඩ් ඔෆිසර් කෙනෙක්ට, ඒ දෙන්නගේ මං කියවනේ රෑන්ක්ස් දෙක ඉක්විවලන්ට් කියලා. එතකොට ඒගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන් 2400 සිට 4200 දක්වා US ඩොලර්ස්. මේ සැලරිස් වෙනස් වෙනවා ඔයා ඉන්න ෂිප් එකේ අයිති කාටද, ඊට පස්සේ ෂිප් එකේ ඒ ෂිප් ටයිප් එක මොකක්ද, කාගෝ එක මොනවද, ඊට පස්සේ ඒ දේවල් මත මේ දේවල් වෙනස් වෙන්න පුළුවන් ගොඩක්. ඒක නිසා තමයි මම මේ ඇවරේජ් රේන්ජ් එකක් කියන්නේ. ඉතින් ෆෝර්ත් ඉන්ජිනියර් තර්ඩ් ඔෆිසර් කියන එකට වැටෙන්නේ 2400 සිට 4200 දක්වා කියන සැලරි රේන්ජ් එක. ඊට පස්සේ තර්ඩ් ඉන්ජිනියර් සහ සෙකන්ඩ් ඔෆිසර් කියන සැලරි රේන්ජ් එක තියෙන්නේ ඩොලර්ස් 4000 සිට 5000 දක්වා කියන සැලරි රේන්ජ් එකේ. ඊට පස්සේ සෙකන්ඩ් ඉන්ජිනියර් චීෆ් ඔෆිසර් කියන රෑන්ක්ස් වලට යන්නේ සැලරිස් ඩොලර් 5500 සිට ඩොලර් 10000 දක්වා කියන සැලරි රේන්ජ් එකේ තමයි ඒක තියෙන්නේ. මේක වැඩි වෙන්නත් පුළුවන්, මීට වඩා අඩු වෙන්න නම් බෑ ඇත්තටම. මීට වඩා වැඩි වෙන්න පුළුවන් ඔයා ඉන්න ෂිප් එක ගෑස් ෂිප් එකක් නම්, ටැංකර් එකක් නම්, ඊට පස්සේ වෙන මොනවා හරි ස්පෙෂල් බිල්ඩ් කරපු නැවක් නම්, ඕෆ්ෂෝ වෙසල් එකක් වගේ, ඒ වගේ දෙක මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්නවා චීෆ් ඉන්ජිනියර් කැප්ටන්. ඒගොල්ලන්ගේ සැලරි රේන්ජ් එක යන්නේ ඩොලර් 8000 සිට ඩොලර් 15000 දක්වා. ඉතින් මීට වඩා සැලරි එකක් ගන්න කැප්ටන්ලා චීෆ් ඉන්ජිනියර්ස්ලත් ඉන්නවා. ඩොලර් 30000ක් විතර පඩි ගන්න චීෆ් ඉන්ජිනියර් කැප්ටන්ලත් ඉන්නවා. එතකොට මාසෙකට ලක්ෂ 50ක් 55ක් විතර සැලරි එකක් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඉලෙක්ට්‍රිකල් ඔෆිසර් ඉන්නවා. ඉලෙක්ට්‍රිකල් ඔෆිසර්ගේ සැලරි එක තියෙන්නේ 2500 සිට ඩොලර් 4000 දක්වා කියන රේන්ජ් එකේ. ඊට පස්සේ බෝසන්ට සැලරි එක වෙන්න පුළුවන් ඩොලර් 1300 සිට ඩොලර් 1800 දක්වා කියන රේන්ජ් එකේ. ඒබල් සීමන් කෙනෙක්ට, ඒබී කෙනෙක්ට ඩොලර් 1000 සිට ඩොලර් 1600 දක්වා කියන රේන්ජ් එකට සැලරිස් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕඩිනරි සීමන් ඕඑස් කෙනෙක්ට ඩොලර් 800 සිට ඩොලර් 1200 දක්වා කියන සැලරි රේන්ජ් එකේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ෆිටර් ඉන්නවා. එන්ජින් ෆිටර් වෙන්න පුළුවන්, ඩෙක් ෆිටර් වෙන්න පුළුවන්. එයාගේ සැලරි එක තියෙන්නේ ඩොලර් 1600 සිට 1800 දක්වා කියන රේන්ජ් එකේ. ඔයිල කෙනෙක්ට ඩොලර් 800 සිට 1600 දක්වා කියන රේන්ජ් එකේ තියෙනවා. ඊට පස්සේ එන්ජින් රේටින් වයිපර් කියන එන්ජින් රූම් එකේ වයිපර් කියන රෑන්ක් එකට ඩොලර් 600 සිට ඩොලර් 1200 දක්වා කියන රේන්ජ් එකේ තියෙන්න පුළුවන්. චීෆ් කුක් කෙනෙක්ට සැලරි එක
ඩොලර් 1400 සිට 2000 දක්වා කියන රේන්ජ් එකේ තියෙනවා. ඊට පස්සේ ස්ටුවර්ට් කනෙක්ට් ඩොලර් 600 සිට ඩොලර් 1400 දක්වා කියන රේන්ජ් එකේ තියෙනවා. ඉතින් ට්‍රේනීස්ලටත් එන්ජින් ඩෙක් කියලා වෙනසක් නැහැ. ගොඩක් වෙලාවට ට්‍රේනීස්ලට තියෙන්නේ සාමාන්‍ය ඩොලර් 350 සිට ඩොලර් 500 දක්වා කියන සැලරි රේන්ජ් එකක්. ඉතින් ඇත්තටම ට්‍රේනී කෙනෙක්ට ලෑන්ඩ් එකේ ජොබ් එකක් කරොත් ඉස්සෙල්ලාම ජොබ් එකකට යනකොට කවදාවත් මේ වගේ සැලරි එකක් ගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඩොලර් 500ක් කියලා කියන්නේ මම 2015 ජොයින් වුණේ ඩොලර් 500කට පළවෙනි නැවට මගේ. එතකොට සාමාන්‍යයෙන් අපි බැලුවොත් රුපියල් 90,000 කියලා තමයි පෙන්වන්නේ මේක දැන් තියෙන ඩොලර් රේට් එකට. ඉතින් ඒ වගේ සැලරි එකක් ට්‍රේනී කෙනෙක්ට කලින් කිසිම ජොබ් එකක් කරපු නැති කෙනෙක්ට හම්බෙන්නේ නැහැ වෙන කිසිම ජොබ් එකකින් මම දන්න තරමට නම්. ඉතින් ඒ සැලරි එක හම්බෙනවා වගේම මම අර කිව්ව විදිහට ට්‍රේනී කෙනෙක්ට නැවේ සර්වයිව් වෙන්න ගොඩක් අමාරුයි. කවුරු මොනවා කිව්වත් කරන්න වෙනවා. ගොඩක් ජොබ් එක පහළම දන නිසා පහත් තැනින් ජලය ගලා බසී වගේ පහළම ඉන්න ට්‍රේනීස්ලට තමයි ගොඩක්ම අමාරු මේක මේ අමාරුයි ඇත්තටම අමාරුයි. ඉතින් මේ ඔය ට්‍රේනින් ගියපු කට්ටිය මේ හැමෝම ඉතින් උඩට එන්න ට්‍රේනින් ගිහිල්ලා තියෙන ඕන. ඉතින් හැමෝම දන්නවා මේ කියන දේ ඇත්ත කියලා. ඉතින් ওই විදිහට තමයි මේ ওই දේවල් වෙනස් වෙන්නේ. තව මොනවද ඔයාලට ඔයාලා මගෙන් අහලා තිබ්බා නැවකට ජොයින් වෙන්න ඕන මූලික සුදුසුකම් මොනවද කියලා. ඉතින් ඔයා ඩෙක් එකද යන්නේ, ඔයා ඩෙක් ඩිපාර්ට්මන්ට් එකටද යන්නේ, එන්ජින් ඩිපාර්ට්මන්ට් එකටද යන්නේ, ස්ටුවර්ඩ් ඩිපාර්ට්මන්ට් මේ කේටරින් ඩිපාර්ට්මන්ට් එකද යන්නේ, ඒ දේවල් අදාළ වෙන්නේ නැහැ. ඔයාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ડોකියුමන්ට්ස් දෙකක් තියෙනවා. ඔයාගේ પાස්පෝර්ට් එක සහ ඔයාගේ CDC එක. මේකේ නම ගහලා තියෙන්නේ Seafarers Identification and Continuous Discharge Certificate. CDC කියන්නේ Continuous Discharge Certificate කියන එක. ඉතින් CDC එක ඔයාට ඕන, ඔයාගේ પાස්පෝර්ට් එක ඕන නැවකට ජොයින් වෙනවා නම්. ඉතින් CDC එක ගන්න ඔයාට මොනවා හරි මරින් කෝස් එකක් කරලා රේටින් කෝස් එකක් වෙන්න පුළුවන්. ඒක ඔෆිසර්ස් ලගේ කෝස් එකක් වෙන්න පුළුවන්, කැඩට් කෝස් එකක්. ඊට පස්සේ එන්ජින් ඉන්ජිනියර්ස් ලගේ කැඩට් කෝස් එකක් වෙන්න පුළුවන්, ඩෙක් රේටින් එන්ජින් රේටින් කෝස් එකක් වෙන්න පුළුවන්, ට්‍රේනී යන ස්ටුවර්ඩ් කෙනෙක් කුක් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ මරින් කෝස් එකක් කරාට පස්සේ ඔයාට කරන්න ඕන බේසික් කෝසස් පහක් තියෙනවා. සේෆ්ටි බේසික් කෝසස් පහක් තියෙනවා. ඉතින් ඒ වගේ නම් තමයි මෙන්ද මෙතනින් යන්නේ දැන්. ඉතින් ඔය කෝස් පහ කළාට පස්සේ ඔයාගේ අර මරින් කෝස් එකේ සර්ටිෆිකේට්ස් එක්ක ෂිපින් මිනිස්ට්‍රි එකෙන් ඔයාලට ගන්න පුළුවන් මෙඩිකල්ස් ඒ දේවල් කළාට පස්සේ මේ වගේ CDC එකක්. ඔය දේවල් තමයි. ඉතින් ඊට අමතරව එන්ජිනියර් කෙනෙක්ට සහ ඔෆිසර් කෙනෙක්ට තියෙනවා සර්ටිෆිකේට් ඔෆ් කම්පීටන්සි කියලා. ඉතින් සර්ටිෆිකේට් ඔෆ් කම්පීටන්සි එක හම්බෙන්නේ ඔෆිසර්ස්ලාට සහ ඉන්ජිනියර්ස්ලාට විතරයි. මම අර කිව්ව ඉන්ජිනියර් හෝ ඔෆිසර් එක්සෑම්ස් කළාට පස්සේ මිනිස්ට්‍රි එකෙන් ඔයාලට හම්බෙනවා සර්ටිෆිකේට් ඔෆ් කම්පීටන්සි කියලා. ඒක තමයි මෙන්න මේ පොත. මේක තමයි මගේ ඉන්ජිනියරින් ලයිසන්ස් එක. ඉතින් ඒකේ තියෙනවා ඔයාට මොන වගේ නැව්වලද වැඩ කරන්න පුළුවන්, කොච්චර කිලෝවොට් ගානක නැවකද ඔයාට වැඩ කරන්න පුළුවන්, ඒ වගේ විස්තර ටිකක් ඒකේ තියෙනවා. ඉතින් ඔෆිසර් කෙනෙක් වෙන්න නම් ඔයාලට මෙන්න මේ පොත ඕන, COC එක. ඉතින් ඊට අමතරව ඔයාගේ මේ නැව රෙජිස්ටර් කරලා තියෙන රට අනුව ඒකෙනුත් ඔයාට හම්බෙනවා Seafarers book එකක්. ඉතින් මේ පොත මට හම්බුනේ අපේ නැව රෙජිස්ටර් කරලා තියෙන රටෙන්. ඊට අමතරව තව එකක් තියෙනවා, ඔයා නැවට යන්න කලින් ඔයාට වැක්සින් එකක් දෙනවා yellow fever වලට. ඉතින් ඒක තමයි මේ සර්ටිෆිකේට් එක. ඔන්න ඔය සර්ටිෆිකේට්ස් ටිකයි. තව තියෙනවා ඔයාලගේ අර මම කිව්ව ෂෝට් කෝසස්, සේෆ්ටි කෝසස්, ඊට පස්සේ ෆස්ට් එයිඩ්ස්, ඒ වගේ කෝසස් පහක් තියෙනවා. ඒ කෝස් පහ කරාට පස්සේ ඒකිනුත් ඔයාලට සර්ටිෆිකේට්ස් පහක් හම්බෙනවා. ඉතින් ඔන්න ඔය ડોකියුමන්ට්ස් ටික අවශ්‍යයි නැවකට ජොයින් වෙන්න නම්. ඉතින් දැන් ඔයාලට මේ වීඩියෝ එක බලලා මේ මට නැවකට යන්න ඕන කියලා සති දෙකකින් තුනකින් මේ දේවල් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකට ප්‍රොසීඩිය එකක් තියෙනවා. ඔයා කොලෙජ් එකකට ගිහිල්ලා ඔයාලට කැමති ෆීල්ඩ් එක මොකද්ද, ඉන්ජිනියරින්ද, ටෙක්ද, කේටරින්ද, ඕක චූස් කරලා කෝස් එකක් කරලා ඊට පස්සේ මෙඩිකල්ස් අරගෙන ඊට පස්සේ ඔයාලට මේ සර්ටිෆිකේට්ස් ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අමාරුම එක තියෙන්නේ මේ දවස්වල නම් වේකන්සි එකක් හොයාගන්න එක ට්‍රේනී කෙනෙක්ට.
ට්‍රේනිස්ලට වේකන්සිකක් හොයාගන්න ඇත්තරම ගොඩක් අමාරුයි, බොරු කියන්න ඕන්න ඇත්තටම අමාරුයි. ඒ වුණාට ගොඩක් ට්‍රයි කරොත් ඔයාලට ඇත්තටම ඇම්බිෂන් එකක් තියෙනවා නම් බැරි වෙන්නේ නැහැ. ට්‍රයි කරන්න ඕන, ට්‍රයි කරලා ට්‍රයි කරලා සමහර අය අවුරුද්දක් දෙකක් ට්‍රයි කරලා අතහැරලා දානවා, සමහර අය අවුරුදු දෙක තුන ට්‍රයි කරලා එතනින් උඩට ඇවිල්ලා අද ලොක් හොඳ තැනක ඉන්න කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ වගේ අමාරු වුණාට අතහැරලා දාන්න එපා. මම කියන්නේ ඔයා ඇත්තටම මේ ජොබ් එකට ආසයි නම්, ඔයා මේකට ඔයාගේ කාලය වැය කරලා තියෙනවා නම් ඒක අතරමැදදී අතහැරලා දාන්න එපා. ඇත්තටම ට්‍රයි කරන්න, ට්‍රයි කරොත් අනිවාර්යයෙන්ම හොඳ තැනකට එන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි මට අද කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක දැන් කරන්න පටන් ගත්ත එකට. ඔන්න දැන් දෙකයි වෙලාව. ලැප් එකෙත් මගේ නෝට්ස් වගේයක් තිබ්බා, ඔය සැලරිස් ඊට පස්සේ රෑන්ක්ස් ගැන විස්තර ටිකක්. ඒ ටිකත් මම මෙතන ඉස්සරහ තියාගෙන තමයි ඔයාලට මේ වීඩියෝ එක කළේ. සමහර විට මම මේ වීඩියෝ එක බලද්දිත් කොරන්ටයින්ම ඉන්න පුළුවන්. මොකද අද පළවෙනිදා, දෙසැම්බර් පළවෙනිදා. ඉතින් ගෙදර යන්න කියලා හිතාගෙන දෙසැම්බර් 7. ඉතින් ඊට කලින් මේ වීඩියෝ එක දාන්න පුළුවන් වුණොත් මම දාන්නම්. ඉතින් එහෙනම් වීඩියෝ එකේ මම හිතනවා ගොඩක් දේවල් ඔයගොල්ලෝ දැනගන්න ඇති කියලා. තවත් මොනව හරි ඔයගොල්ලන්ට දැනගන්න දේවල් තියෙනවා නම් මටත් මේ ෆීල්ඩ් එකේ ගොඩාක් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මමත් තාම ජූනියර් ඔෆිසර් කෙනෙක්. ඉතින් ඒක නිසා මේ මට පුළුවන් ඒ වුණාට ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන හොයලා බලලා කාගෙන් හරි අහලා මොනව හරි විස්තරයක් කියලා දෙන්න. ඉතින් ඒක නිසා මොනව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න, කමෙන්ට් සෙක්ෂන් එකෙන්. ඔයා මේ වීඩියෝස් බලනකොට ඔයා සබ්ස්ක්‍රයිබ් කරපු කෙනෙක් නෙමෙයි නම් තවම යටින් සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් කාට හරි ෂෙයා කරගෙන යන්න, කාට හරි බලලා මොනව හරි ඉන්ෆෝමේෂන්ස් ගන්න පුළුවන් වෙයි. එතකොට ඉන්ස්ටාග්‍රෑම් එකේ සහ ෆේස්බුක් එකෙත් මාව ෆලෝ කරගෙන යන්න. ෆේස්බුක් එකේ පේජ් එකක් තියෙනවා ද සේල කියලා. ඉතින් මගේ පර්සනල් ෆේස්බුක් අකවුන්ට් එකට මට තවදුරටත් කට්ටි ඇඩ් කරන්න බැහැ, ඒක ෆුල්. ඉතින් ඒක නිසා ද සේල කියන පේජ් එක ෆලෝ කරන්න පුළුවන් ඔයාට ෆේස්බුක් එකේ. ඉන්ස්ටාග්‍රෑම් එකෙත් ද සේල කියලා පේජ් එකක් තියෙනවා, ඒකත් ෆලෝ කරගෙන යන්න. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.